ඔයාගේ දායකත්වය මොකක්ද මේකට ලැබෙන? මේක ඇත්තම මේ මම ජොබ් එකම තමයි නිවේදන කාටුත් තමයි මේක කරන්න තියෙන. ඉතින් කොහොමත් මම මේ දෙන්නව ටිකක් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. මං පෞද්ගලිකව දන්නවා ශිසා සුරංග. ඉතින් මේ දෙන්නගේ මොකද අර මේ සාමාන්‍යයෙන් අපි දකින්නේ ලංකාවේ ඉඳලා විදේශ රටකට යන එක. හැබැයි ඉතින් මේගොල්ලෝ ඉන්නේ ඉතාලියේ වෙරෝනාවල. ඉතින් ඒ ඉඳලා ඩුබායි වලට ගෙනවා පැජන්ට් එකේ. ඉතින් ටිකක් ඒක ලේසි නැහැ. මොකද ඕන තරම් පිට රටවල ප්‍රසංග වලට ඉවෙන්ට්ස් වලට මම සහභාගී වෙලා තියෙනවා. පව ගිය අවුරුදු 20 පුරාම මේ ජොබ් එකනේ මගේ කොහොමත්. ඒත් හැබැයි මේ ඒක ටිකක් අමාරුයි. මේ වගේ මේ ඉවෙන්ට් එකක් ප්ලෑන් කරනවා කියන්නේ ඉතින් මේගොල්ලෝ ඩුබායි වලට කරනවා. ඉතින් හොඳ වැඩක්. ඉතින් ඒකෙදි ඒකේ ප්‍රසන්ට් ඇයිට ඉන්න. ඉතින් හොඳ වැඩක් කරන්න තමයි ප්ලෑන් එක. සපෝට් එකක් දෙන්න වැඩේට. ඉතින් දැන් මේ වෙනකොට තෝරගෙන තියනවද පිරිසක්? එහෙම නැත්නම් තව අයට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාවක් තියනවද? මේව ඒක ඇත්තරම සංවිධායක මණ්ඩලය තමයි හරියටම දන්නේ. මම හිතන්නේ තාමත් ඒ අර කොහොමදනේ මේගොල්ලෝ අද ප්‍රෙස් එකේදීත් කිව්වා මම හිතන්නේ තාමත් අවස්ථාවක් තියනවා කියලා. ඩුබායි වල ඉන්න ශ්‍රී ලාංකික කට්ටියට ඉතින් මම හිතන්නේ තාම චාන්ස් එක තියෙනවා. මොකද මේ මාසේ මම දන්න විදිහට 13 තමයි ෆයිනල්ස් තියෙන්නේ. 11 ෆයිනල් රවුන්ඩ් එකේ සිලෙක්ෂන්ස් තියනවා කියලා කිව්වා. ඉතින් තාම චාන්ස් එක තියෙනවා. මොකද තව මාස දෙකක් විතර එහෙම තියෙනවානේ. ඉතින් අම්මලා තාත්තලා ඔක්කොම අත්තරලා ගිහිල්ලා හේ වැඩ කරන අය වෙනුවෙන් මේ පැජන්ට් එක සංවිධානය වෙන්නේ. ඒ ගැන හිතනකොට මොකද හිතෙන්නේ මේ දෙන්න ගැන වට? ඕන ඉතින් සෑහෙන්න හොඳ අවස්ථාවක්. මොකද අපි දන්නවා මොකද අපිට දැන් අපි කාලෙන් කාලට වැඩසටහන් මේ දවස්වලත් සමහර විවිධ වැඩසටහන් තියෙනවා. අපිට එතකොට මම දන්නේ හේ ඉන්න රැකියාවල් කරන ශ්‍රී ලාංකික කට්ටිය ඕන තරම් කතා කරනවා. ඉතින් මමත් සාමාන්‍යයෙන් ඩුබායි වලට අපි යනවා, විවිධ ඉවෙන්ට්ස් වලට යනවා. මම ප්‍රසන් කරන්න ගිහලා තියෙනවා ඕන තරම්. ඉතින් ඒ අවස්ථාවලදී අපිට හම්බ වෙනවා. ඉතින් මේක හොඳ chance එකක්. මොකද ගොඩක් වෙලාවට ඩුබායි වගේ රටක තියෙන්නේ මියුසිකල් ෂෝ එකක් නැත්නම් ලංකාවේ ඩ්‍රාමා එකක් මේ වගේ එකක්. ඩුබායි වල මොකද ඩුබායි වල රස්සවල් කරන කට්ටිය සමංගේ ගෙදර කට්ටිය දාලා ගිහිල්ලා කම්මැලි කමෙන් පාළුවෙගෙන. ඉතින් ඒකට හොඳ chance එකක්. මොකද බොහොම දක්ෂ කට්ටිය ඉන්නවා, බොහොම සුන්දර ළමයි ඉන්නවා. ඉතින් ඒ අයට හොඳ අවස්ථාවක් ඔන්න achieve කරන්න දෙයක් ජීවිතේ හොඳ chance එකක්. මොකද නැත්නම් ඔයගොල්ලෝ අය කට්ටිය මෙහෙ දිනන්න ඕනේ. ඒකට chance එක දිනා හේ. අපරාදේ මං ආවේ කියලා හිතනවා දැම්මට. ඉතින් ලහිරෝයව හම්බ වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඉතින් එයාගේ දායකත්වය ලබා දෙනවා. බොහොම ස්තුතියි ලහිරෝය අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ඔවත් එදාට එහෙ ඉන්නව නේද? අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් channel C thank you මදනේ. ඔයගොල්ලෝනේ මීඩියා පාර්ට්නර් ඉන්නේ මදනේ. මගේ අපි කරන දේවල් ඔක්කොම ටික මෙහෙ ගැල බලන්න පුළුවන්.